ශ්‍රීලංකා පොලිසිය විසින් සිදු කරනු ලබන සම්ප්‍රදායික පොලිස් රාජකාරී නිරෝධායන රාජකාරී අතරම ඒ ආකාරයටම සිදු කරනු ලබනවා. ඊයේ දින පදියතලාව ප්‍රදේශයේදී සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී නිදන් හැරීමේ නිරත වූ පුද්ගලයන් 7 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම මේ අත්අඩංගුවටගත් පුද්ගලයන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඊට අමතරව වාලච්චන පොලිස් ස්ථානයේ මගින් වාලච්චන ප්‍රදේශයේදී සිදු කරන ලද මෙහෙයුමකදී පුද්ගලයන් 30 දෙනෙක් සහ යතුරුපැදි 4ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන්ද නිදන් හැරීමේ නිරත වූ බවටයි වාර්තා වෙන්නේ. මේ මෙහෙයුම සිදු කර තිබෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේද සහාය ඇතුව. අඛණ්ඩව මේ ආකාරයට මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඔබටත් පුළුවන් नीति विरोधी मद्रव्य एवं मत्पैन पारिसरिक विनाश कलैली पेहली क्रीम हो निधन हैरीम नैत होत पुरावस्तु विनाश क्रीमट अदालव यम तुरतुराक्वितोत दहन में अनुहत दुरकतरांकेवित अबादी में सदा ओब सार्थक तुरतुराक्ष तो बट वाटिना त्याग पीर्णविमट श्रीलंका पोलिसिय कटितु करनुला बनो निरोधायन रीतीन एवं संचालन रीतीन क्रियात्मक वन काल परिच्छेदයක් තුල යම් වංචනික කණ්ඩායම් විසින් මුදල් බලෙන් ලබා ගැනීම සිදු කරන බවට මේ දිනවල සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබෙනවා. බොහෝ විට මෙම දුරකථන ඇමතුම ලැබෙන්නේ ඔබගේ නිවසේ තිබෙන ස්ථාවර දුරකථනය වෙත. එම දුරකථන ඇමතුමින් පවසා සිටින්නේ අදාළ කතා කරන පුද්ගලයා පොලිස් නිලධාරියෙකු බව, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාශයේ පොලිස් නිලධාරියෙකු බව නැතහොත් යම් ප්‍රසිද්ධ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නම සඳහන් කරමින් කතා කරනු ලබනවා. එහිදී ඔහු ප්‍රකාශ කරන්නේ ඔබ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට වහාම ඔබව රැගෙන යාමට කණ්ඩායමක් එවන බවත්, එසේ රැගෙන ගියහොත් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට සිදුවන බවත්, එසේ නොකර ඔබේ නිවසට පැමිණ ප්‍රකාශයක් ලබා ගැනීමට නම් අදාළ වාහනය සඳහා යම් මුදලක් තැන්පත් කළ යුතු බව, බොහෝ විට රුපියල් 18000ක් 20000ක් 25000ක් 30000ක් ලෙස මේ මුදල ප්‍රකාශයටපත් කරනවා. එම මුදල් වහාම යම් ක්‍රමයකට යම් ගිණුම් අංකයකට තැන්පත් කළ යුතු බවටයි සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් රැවටෙන බොහෝ පිරිස් මෙම මුදල් තැන්පත් කර ඇති බවට වාර්තා වෙනවා. මේ අපරාධ සිදු කරන්නේ වංචනික පුද්ගලයන්, අපරාධකරුවන්. ඒවාට රැවටෙන්නට එපා. විශේෂයෙන්ම මේ ස්ථාවර දුරකථන අංකය ඔවුන් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීමේදී පැහැදිලි වන්නේ යම් යම් අවස්ථාවලදී ඉඩකඩම් විකිණීමට, වාහන විකිණීමට, වෙනත් කරුණු සඳහා බොහෝ විට පුවත්පත්වල එසේත් නැතොත් වෙබ් අඩවිවල දැන්වීම් පළ කරනු ලබනවා. එම දැන්වීම් වලින් මොවුන් මෙම දුරකථන අංක ලබා ගන්නා බව. මේ නිසා මේ ගැන සැලකිලිමත්ව කටයුතු කළ යුතුයි. ඒ වගේම ඔබ යම්කිසි අවස්ථාවකදී යම් වෙළඳ කාර්යයක් සඳහා දුරකථන අංකයක් ලබා දෙනවා නම් ඔබේ දේපොළක් විකුණන්නට, එසේත් නැතිනම් වෙනත් කාර්යයක් සඳහා ඔබගේ ස්ථාවර දුරකථන අංකය ප්‍රසිද්ධ කළොත් සමහර විට මෙවැනි ප්‍රශ්න මතුවෙන්නත් පුළුවන්. ඒ නිසා එම අවස්ථාව සඳහා පමණක් උපයෝගී කරගත හැකි ජංගම දුරකථන අංකයක් ලබා ගැනීම වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. මෙවැනි අපරාධකරුවන් ස්ථාවර දුරකථන අංක භාවිත කරමින් බොහෝ අපරාධ සිදු කිරීමට මහජනතාවට බලපෑම් කරන බවට අනාවරණය වී තිබෙනවා. මේ සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. කිසිම අවස්ථාවක විශේෂ කාර්ය බළකාය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඒ වගේම ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාශයයි පවසමින් ඔබට දුරකථන ඇමතුමක් ලැබුණොත් එය 100%ක්ම ව්‍යාජ දුරකථන ඇමතුමක් වීමට පුළුවන්. කිසිම අවස්ථාවක පොලිසිය මුදල් තැන්පත් කිරීමක් සඳහා ඔබේ නිල්ලීම් කරන්නේ නැහැ. ඒ නිසා එම අපරාධකරුවන්ට රැවටෙන්නට එපා. ශ්‍රී ලංකා පොලිසිය විසින් නිරෝධායන රීති ක්‍රියාත්මක කරන අතරම මත්ද්‍රව්‍ය වලට අදාළ මෙහෙයුම් තවදුරටත් ඒ ආකාරයටම ක්‍රියාත්මක කරනවා. ඊයේ දිනේදී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පැලියගොඩ මයික්‍රෝ හන්දිය ආසන්නයේදී සැකකටයුතු වාහනයක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. මේ වාහනය පරීක්ෂා කරන අවස්ථාවේදී අදාළ වාහනයේ රියදුරු පවසා ඇත්තේ තමා වකුගඩු ආබාධයකින් පෙළෙන ඉදිරි ආසනයේ සිටින තැනැත්තාට වහාම ප්‍රතිකාර ලබා දීම සඳහා රෝහල්ගත කිරීමට රැගෙන යන බවයි. කෙසේ වෙතත් මොවුන්ගේ හැසිරීම පිළිබඳව සැකසිතු විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අදාළ වාහනයේ පරීක්ෂාවට ලක් කිරීමේදී එම වාහනේ හෙරොයින් වර්ගයේ මත්කුඩු ග්‍රෑම් 12ක් තිබී සොයාගෙන තිබෙනවා. ඒ වගේම අදාළ පුද්ගලයාට කිසිම වකුගඩු ආබාධයක් නොමැති බව අනාවරණය වී තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙක් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. එය ඔවුන් වන්නේ මෝටර රථයේ රියදුරා සහ ඉදිරි අසුනේ සිටි අනෙක් තැනැත්තා. මොවුන් මේ ආකාරයට සංචාරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුල මද්‍රව්‍ය ප්‍රවාහණය කිරීමක් සිදු කර ඇති බවට කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා. අදාළ පුද්ගලයා වකුගඩු රෝගීකු බව පවසමින් සංචාරණය කිරීමට මොවුන් කටයුතු කර ඇති බවයි පෙනී ගොස් තිබෙන්නේ. විශේෂයෙන්ම සංචාරණ කාල සීමාව තුළ රෝගීන්ට රෝහල් වෙත යාමට ප්‍රතිකාර ගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ වගේම එම අවස්ථාව අයුතු ලෙස ප්‍රයෝජනයට ගනිමින් මද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදුණු බවට අනාවරණය වී තිබෙනවා. විශේෂයෙන්ම මෙම සංචාරණ කාල සීමාව තුළ යම් යම් රීතීන් ඒ වගේම ව්‍යාතිරේක ප්‍රකාශයටපත් කර තිබෙන්නේ මහජනතාවගේ යහපත සඳහා. එවැනි ව්‍යාතිරේක අවස්ථා අනියම් ආකාරයට ප්‍රයෝජනයට ගනිමින් නීති විරෝධී ක්‍රියාවලිය දෙනවා නම් එවැනි පුද්ගලයන්ට එරෙහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනවා. ඒ වගේම ඊයේ දිනේදී විශේෂ කාර්ය බළකාය මගින් බොරැල්ල ප්‍රදේශයේදී සිදු කරන ලද තවත් මෙහෙයුමකදී හෙරොයින් වර්ගයේ මත්කුඩු ග්‍රෑම් 17ක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සේවාවල සමාජිකයින් බව පවසමින් ඒ වගේම යම් යම් ආකාරයට රෝහල්ගත වීම සම්බන්ධයෙන් පවසමින් ඒ වගේම මරණ ගෙවල් වලට යන බවට පවසමින් වංචනික ක්‍රියා යම් පුද්ගලින් සිදු කරනවා නම් ඔවුන්ට එරෙහිව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ ප්‍රතිපාදන මෙන්ම ලංකා දන්නේ සංග්‍රහයේ අදාළ ප්‍රතිපාදන යටතේ කටයුතු කිරීමට නියමිතව තිබෙනවා. එමෙන්න පසුගිය පැය 24 කාල පරිච්ඡේදය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1390ක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අත්අඩංගුවටගෙන ඇති පිරිස් වලින් වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවටගෙන තිබෙන්නේ කුලියාපිටිය ප්‍රදේශයෙන් ඒ වගේම ඉන්පසුව මාතලේ සහ මහනුවර ප්‍රදේශ වලින් වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවටගෙන තිබෙනවා. විශේෂයෙන්ම මෙම නිරෝධායන රීති ක්‍රියාත්මක වීම ආරම්භ වූ අදාළ ගැසට් පත්‍රයට අනුව නිරෝධායන රීති ක්‍රියාත්මක වීම ආරම්භ වූ ඔක්තෝබර් 30 දින සිට මේ දක්වා කාලය තුල පුද්ගලයන් 38311ක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඔබ නිවසේම රැඳී සිටිය යුතුයි. හෙට උදා වෙන්නේ සතිය අන්තය තුල විශේෂ ජංගම සංචාර සහ යතුරුපෙත් සංචාර පාමුල සංචාර මෙන්ම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඔබ නිවසේම රැඳී සිටිය යුතුයි. දැනට තබන ලද නිර්ණායක වලට අනුව ලබන 21 වෙනිදා මෙම නිරෝධායන සංචාරණ සීමා අවසන් වීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් මේ තීරණය වන්නේ ඔබගේ හැසිරීම ඒ වගේම ඔබගේ ක්‍රියාකලාපයන් මත. ඒ නිසා මේ ඉදිරි දින කිහිපය නිවසේම රැඳී සිට නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා. එමෙන්ම පළාත් සංචාරණ සීමා ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. එක් පළාතකින් තවත් පළාතකට යා හැක්කේ අත්‍යවශ්‍ය සේවාවල සමාජිකයින්ට ඔවුන්ගේ අවශ්‍යතා සඳහා පමණයි. ඒ වගේම යම් මානුෂීය හේතුවක් මත එනම් යම් විවාහ මංගල්‍ය හෝ ළඟම ඥාතියෙකුගේ අවමගුල වැනි අවස්ථාවකට පමණයි එසේ නොමැතිව පළාත් හරහා ගමන් කිරීමේ හැකියාවක් නැහැ. මේට අනුගතව කටයුතු කරන ලෙසට සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. අපේ නිවුස් channel එකේ අප්ඩේට්ස් ඉසෑනින් දැනගන්න channel එක subscribe කරලා like එකකුත් දාලා යාළුවන්ට බලන්න share කරන්න. ඒකම ළඟම තියෙන bell icon එකත් press කරන්න අමතක කරන්න එපා. එතකොට අපි දාන වීඩියෝ ඔයාලට ඉක්මනට බලන්න පුළුවන්.